මේ වෙද්දි සංගීතය බලන ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මහී දැන් කොහොමද සින්දුව කරන්න කියලා. ඇත්තටම සින්දුව ආය කරයිද? ඔව්, අනිවාර්යෙන්ම සින්දුව සුපිරියටම කරනවා. එහෙනම් කොහොමද ඒක කරන්නේ? වීඩියෝ එක දිගටම බලන්නකෝ. මම කියන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. මේ වෙද්දි ගොඩක් අය විවිධ අදහස් YouTube එකේ පළ කරලා තියෙනවා. සමහරු කියනවා මහීලට සින්දුව කරන්න ඇමතිගෙන් සල්ලි ලැබෙනවා කියලා. මොකද ඒ ගැන හිතන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? හරි, ඇමති හරි කල්පනා හරි සල්ලි දුන්න කියමුකෝ. ඔයාලා හිතනවද ඒ සල්ලි මහේ ගණේ කියලා? කොහෙත්ම නැහැ. ඒ සින්දුව නොකර හිටියත් මහීලා ඒ අයගෙන් නම් සල්ලි ගන්නෙ නැහැ. එතකොට තිසංක අයියා ලෝන් එකක් අරගෙන මේ සින්දුව කරයිද? ඔව්, එහෙම වෙන්න පුළුවන්. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ දෙයට මහේ කොහෙත්ම කැමති නැහැ කියලා ඔයාලා දන්නවනේ. ඒක පසුගිය කොටසක මහේ තිසංක අයියට කියනවා. ඒ අය ලෝන් එකක් ගැන කතා කරලා අපිව නොමග අරින්න වගේ කියලායි මට නම් හිතෙන්නේ. හරි, ඒ කොහොම වුණත් ඇත්තටම මහේ කොහොමද මේ සින්දුව කරන්න කියලා මම ඔයාලට දැන් කියන්නම්. ඒ වගේම මම ඔයාලට කියන්න ඕන මේ දැන් කියන්න හදන සිදුවීම කතාව සිදු නොවුනොත් මගේ වීඩියෝ ආය බලන්න එපා කියලා. හොඳයි, මහේට සල්ලි ලැබෙන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි අසේනිගෙන්. මොකද අසේනි කලිනුත් එහෙම උදව්වක් කරලා තිබුණ මහීට. අසේනි ළඟ ඒ තරම් සල්ලියක් සමහර විට නැතුව ඇති. නමුත් අසේනිගේ සීයට මේ දේ කිව්වට පස්සේ අසේනිගේ සීය මහීලට උදව් කරන්න ඉදිරිපත් වෙයි. හරි, ඕකත් සිදු නොවුන කියමුකෝ. ඒක සිදු නොවුනොත් අනිවාර්යෙන් දැන් මම මේ කියන දේ සිදු වෙන්න ඕන. ඔයාලා දන්නවනේ පොලාව. ඔයාලට මතකද රෙස්ටුරන්ට් එකට ආපු සල්ලිකාර ගර්ල්ව? මතක් වුණා නේද? එහෙම සල්ලිකාර චරිතයක් මොකද එකපාරට කතාවට ආවේ? චරිතයන් නිකම්ම දාන්නේ නැහැනේ කතාවට. හිතන්න පොඩ්ඩක්, එයා සල්ලිකාර කෙල්ලෙක් විදියටම කතාවට දැම්මේ ඇයි කියලා. ඔයාලා දන්නවා පොලා නිසා තමයි මේ වෙද්දි මහීලා රෙස්ටුරන්ට් එකේ සින්දු කියන්නේ. පොලා තමයි මහීලගේ බෑන්ඩ් එක වෙනුවෙන් ගොඩක් උදව් කරලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් උදව් කරන chance එක ලැබුණෙත් පොලාට. එහෙනම් මේ අමාරු අවස්ථාවේ වැඩි ඉඩකඩක් තියෙන්නේ මේ සිදුවීම සිදු වෙන්න. අලුතින් ආපු සල්ලිකාර ගර්ල් මේ අයට උදව් කරයි. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවට ගොඩක් ස්තුතියි. මේ සිදුවීම් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. එහෙම සිදු නොවුනොත් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ වීඩියෝ ආයෙ බලන්න එපා. ඉතින් මට උදව්වක් වශයෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ අදහසුත් පහලින් කමෙන්ට් කරලම යන්න. සුබ දවසක්.